සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සීලය අධිෂ්ඨාන කරගන්න සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි බොරුකීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි මත්පැන්හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිත වූ මෙම පංචශීලය සාදර ගෞරවයෙන් මම සමාදන් වෙමි සාදු තිලෝව සිත සැලසීමෙන් භව දුකට පිහිට වීමෙන් දහම් ගොස පැතිරීමෙන් මොහඳුර නසාලීමෙන් අමනිවන් සලසාලු දම්රජානන් වහන්සේ සිහිකොට උතුම් සරණ මම් බුද්ධ රාජා නමාමි මරසෙනග පෙරදීමෙන් මුනිදුට ජය ලැබීමෙන් කෙලෙසුන් රහිත වීමෙන් බුදු නුවණ මතු වීමෙන්
කිසිවකට නොසැලීමෙන් වීරියම මතුවීමෙන් නිවනට දිවි පිදීමෙන් විදුරසුන් මත කිඳීමෙන් වසවත් මරුන් පෙරදූ වීරයාණන් වහන්සේ සිහිකොට උතුම් සරණ මම් බුද්ධ රාජා නමාමි සමට සිත සැලසීමෙන් බුදු සසුන බැබලීමෙන් දෙව්බඹුන් එක්වීමෙන් පිනම ඉස්මතුවීමෙන් අපහට සපත සැලසූ ගෞතම බුදුන් වහන්සේ සීකොට අත්මුදුන් දී නමාමි මං නමාමි ඒ භාග්‍යවත්තු අරහත්තු ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විජ්ජාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක සත්තාදේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක දස බලධාරී වනසේක විසරද ඥානී වනසේක මහා කරුණික වනසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ බුදුරජාණන් වහන්සේ මම සරණ යමි දෙවනුවද මම සරණ යමි දෙවනුවද මම සරණ යමි බුදුරජාණන් වහන්සේ විසින් දේශන
චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මිහිරි ත්‍රී සද්ධර්මය මම සරණ යමි දෙවනුවද මම සරණ යමි දෙවනුවද මම සරණ යමි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය වන සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ මහා කස්සප මහ රහතන් වහන්සේ ආනන්ද මහ රහතන් වහන්සේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ අංගුලිමාල මහ රහතන් වහන්සේ මිහිඳු මහ රහතන් වහන්සේ ආදී මහ රහතන් වහන්සේලා ප්‍රමුඛ කොට ආරි මහා සංඝ රත්නය මම සරණ යමි දෙවනුවද මම සරණ යමි දෙවනුවද මම සරණ යමි මාගේ මේ උතුම් තිසරණ මාහට එකම රැකවරණය වේවා එකම පිළිසරණ වේවා එකම ආරක්ෂාව වේවා සාදු සාදු නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සැමදා තිසරණ සරණ යමි සාදු සාදු කරුතර මහා සංඝයා වහන්සේ පින්වත්නි පින්වත් දරුවනි අද අපි අපේ මව්බිමින් ඈත දාදුර බැහැර කොරියාව නැමැති රටේ අපි මේ එකතු වෙලා ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිහිටක් ලබා ගැනීමට අවස්ථාවක් කරගන්න. පුංචි කාලේ ඉඳලා අපි සියලු දෙනා බුද්ධං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ ගියාය. අපේ ජීවිතේට මේ තෙරුවන් සරණ තමයි ලැබුණු උතුම්ම පිහිට.
ඒ ගැන මං ටිකක් කියා දෙන්නයි කල්පනා කරන්නේ. ඊට කලින් අපිට සරණක් පිහිටක් රැකවරණයක් ඕනෑ කරන්නේ ඇයි කියන කාරණේ මං කියා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ අපිට කියා දීලා තියෙන්නේ අපි හැමෝම මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා තියෙන්නේ පෙර ආත්මේ කරපු කර්මයක විපාක හැටියට. මනුස්ස ලෝකෙට අපි ඇවිල්ලා තියෙන්නේ පෙර ආත්මේ රැස්සුණු පුණ්‍ය විපාකයකටයි. කොහොමද අපි මනුස්ස ලෝකේ ආවේ? පෙර ආත්මේ පුණ්‍ය විපාකයකට. බුද්ධ දේශනාවේ තියෙනවා මේ මිනිස්සෙක් මේ සත්වෙක් ක්‍රියා කරන්න, ක්‍රියා කරනවා කියන්නේ කර්ම රැස් කරන. කර්ම රැස් කරන්න මූලික වෙන, බේස් වෙන කරුණු තුනක්. ඒකට කියනවා ලෝභ, ද්වේෂ, අනිත් එක මොකක්ද? මෝහ. ලෝභ කිව්වි ආසාව. ද්වේෂ කියන්නේ තරහ. මෝහ කියන්නේ මුලාවට පත්වීම. බුද්ධ දේශනාවේ තියෙනවා මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන තුනෙන් තුන මුල් වෙලා ක්‍රියා කරනවා. ක්‍රියා කරනවා කියන්නේ සිතින් හිතනවා. ඊළඟට ක්‍රියා කරනවා කියන්නේ වචනින් කතා කරනවා. ඊළඟට ක්‍රියා කරනවා කියන්නේ අතපය ශාරීරික මෙහෙවල කරනවා. ඉතින් බුද්ධ දේශනාවේ තියෙනවා ලෝභයෙන් කරපු දේවල්, ද්වේෂයෙන් කරපු දේවල්, මෝහයෙන් කරපු දේවල් කියන තුනේ මේ ලෝකේ මිනිස් ලෝකෙට එන්න බෑ කියන. ලෝභ, ද්වේෂ, මෝහ තුනෙන් යුක්තව කරන දේවල් වලින් මිනිස් ලෝකෙ එන්නේ නැහැ කියනවා. ලෝභ, ද්වේෂ, මෝහ තුනෙන් යුක්තව කරන දේවල් වලින් දිවි ලෝකයක් නැහැ කියනවා. මිනිස් ලෝකෙ ඉන්නෙත් නැහැ, දිවි ලෝකෙ යන්නෙත් නැහැ, සුගතිය නැහැ. ලෝභ, ද්වේෂ, මෝහ කියන තුනෙන් කරන දේවල් වලින් නිරේ කියන එක, නිරේ උපත ලැබෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ කියන තුනෙන් කරන කර්මයේ විපාක හැටියට තමයි කියනවා මේ ලෝකේ නිරය කියලා එකක් තියෙනවා. එතකොට මේ ලෝකේ නිරේ කවුරු හරි ඉපදෙනවා නම් ඒ නිරේ ඉපදෙන්නේ කුමක් නිසාද? ලෝභයෙන් කළ කර්ම නිසා, ද්වේෂයෙන් කළ කර්ම නිසා, මෝහයෙන් කළ කර්ම නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කරපු කර්ම වලින් තිරිසං අපාය උපදිනවා කියන. එන සත්තු විලා උපදින්නේ ලෝභයෙන් කරපු දේවල් නිසා, ද්වේෂයෙන් කරපු කර්ම නිසා, මෝහයෙන් කරපු කර්ම නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කරපු කර්මවලින් ප්‍රේත ලෝකේ උපදිනවා කියන. එහෙනම් කෙනෙක් ප්‍රේතයෙක් වෙලා උපදින්නේ ලෝභයෙන් කරපු කර්මෙන්,
ද්වේෂයෙන් කරන කර්මය, මෝහින් කරන කර්මය. එතකොට ඒ විදිහට ලෝභ ද්වේෂ මෝහ වලින් තමයි සතර අපාය ලෝකයාට විවෘත වෙලා තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අලෝභය. අලෝභය කියන්නේ ලෝභ නැතිකම. ලෝභ නැතිකමින් කරන දේවල් තියෙනවා. ලෝභ නැතිකමින්, ලෝභ නැතුව හිතන දේවල් තියෙනවා. ලෝභ නැතිකම ගැන කතා කරන දේවල් තියෙනවා. ලෝභ නැතිකම ගැන ක්‍රියා කරනවා. අලෝභේ. අද්වේෂේ කියන්නේ ද්වේෂය නැතිකම. ද්වේෂ නැත්තම් මොකද්ද තියෙන්නේ එතන? මෛත්‍රිය, කරුණාව, දයාව ඒව තියෙනවා නම් ඒ ද්වේෂය නැතිකමින් කරන කර්මය තමයි කියනවා මනුස්ස ලෝකෙට එන්නේ. ඊළඟට මෝහින් තුරු කරන කර්මයෙන් විපාක හැටියට තමයි කියනවා මනුස්ස ලෝකෙට එන්නේ. එහෙනම් කෙනෙක් මිනිස් ලෝකේ උපදින්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන තුන මුල් කරගෙන කරපු කර්ම විපාක ඇටියට. දෙවියන් අතර උපදින්නේ තේමයි. ඉතින් මේ කර්ම විපාක හැදෙනකොට ඒ කර්ම විපාක අපිට ඕන හැටියට නෙමෙයි තියෙන්නේ, ඒව සිද්ධ වෙනවා. එතකොට මම ඔබට මේ වෙලාවේ පොඩි කතාවක් කර්ම විපාක ගැන බුද්ධ කාලේ වෙච්ච දෙයක් තමයි මේ කියා දෙන්න හදන්නේ. බුද්ධ කාලේ තිබුණා නගරයක් බහල ඇති විශාලා මහනුවර. අහලා තියෙනවද විශාලා මහනුවර? විශාලා මහනුවර රජකලේ ලිච්ඡවී කියන රජවරු. ඒ එක රජ කෙනෙක් හිටියා අම්බසක්කර කියලා. ඒ රජුරුවන්ගේ කාලේ, දැන් මේ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ, ඒ විශාලා මහනුවර බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ උන්වහන්සේ වඩිනවා. රාතන් වහන්සේලත් පාරි වඩිනෝ. අනිකුත් මාර්ග පණලාබී භික්‍ෂුන් වහන්සේලත් වඩිනු. එතකොට ඒ මාර්ග පණලාබීව හිටියේ භික්‍ෂුන් වහන්සේලා විතරද? නෑ, ඔබ වැනි තරුණය ගොඩක් හිටිය ගිහි ජීවිතය ගත කරපු ගොඩාක් හිටිය මාර්ග පණලාබී. ඉතින් ඒ පාරේ හඩයක් ඉස්සරහා මඩවලක් තිබ්බා. ඒ කියන්නේ කඩයක් ඉස්සරහා මහපාරේ පාරමැති වලක් තිබ්බා. ඉතින් ගොඩාක් මිනිස්සු යද්දි මේ ලිස්සල මේ වලේ ලිස්සන එක්ක මඩට වැටෙනවා. ඇඳුම් වල මඩ තැවරෙනවා. ඒ නිසා මේ කඩේ මුදලාලි බැලුවා මේ වටපිටේ මේක තියන්න තැනක් මොකක් හරි මඩ ගෑවෙන්නේ නැති වෙන්න කකුල තියලා පැනලා යන්න. දැක්ක මේ සුදු පාට හරක් ඔළුවක්. ඒ කියන්නේ හරකුන්ගේ මේ හිස් කබල. හරකෙක්ගේ හිස් කබල දැකලා ඒක තිබ්බ අර වල මැද්දේ. ඊට පස්සේ යන මිනිස්සු අර වලට එතනට කකුල තියලා තමයි ගියේ මඩ ගෑවෙන්නේ නැති වෙන්නේ. මේක මහා පිනක් කියලා අපිට හිතෙන්නේ නැහැ නේද? මේක ලොකු පිනක් කියලා අපිට පේන්නේ නැහැ. එතකොට යා ඒක කළා. එතකොට උතනින් යන්න ඇති කොච්චරවත් රහතන් වහන්සේලාත් ඒක උඩින් කකුල තියලා යන්න ඇති. මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ ඒක උඩින් කකුල තියලා යන්න ඇති.
එතකොට ඒක කරන්න ඒ මුදලාලිට කරුණාවන්ත අදහසක් හිතේ එන්නේ නැද්ද? අනේ කට්ටිය මඩින් බේරිලා සූසි යන්න කියලා. කරුණාවන්ත සිතිවිල්ල ඒකට හේතු වුණා. ඒ අතරේ යා ජීවත් වෙද්දී දවසක් ඒ මුදලාලි පිරිසක් යාළුවොත් එක්ක නාන්න ගියා. නාන්න යද්දී එක යාළුවෙකුගේ වතුරට බැහැර නාද්දී එක යාළුවෙකුගේ ඇඳුම් හැංගුවා විහිළුවට. සෙල්ලමට ඇඳුම් හැංගුවා. ප්‍රසාරය වතුරෙන් ගොඩ එන්න විදියක් නැතුව ඉඳලා ඊට පස්සේ මෙයා මේ හිනස්සලා අර ඇඳුම් ආපහු දුන්නා. දැන් ඔය මුදලාලිගේ බෑන කෙනෙක් ඉන්නවා, හිතවත් කෙනෙක්. මෙයා දවසක් හොරකමක් කරලා බඩු වගයක් හොරෙන් අරන් ඇවිල්ලා ඒ බඩු ටික මේ මුදලාලිගේ කඩේ ඇතුලේ තිබ්බා. කොමාරි හොරා වුණා රජයට. ඇවිල්ලා කඩේ පරීක්ෂා කළා, කඩේ ඇතුලේ බඩු තියෙනවා. මුදලාලිවත් අවුනා. දැන් මුදලාලිත් අවුලා එකන් ගියා. මුදලාලිව හිස ගසා මැරුවා. මැරෙනකොට මුදලාලිට මොකද වුනේ? මුදලාලි විසකසා මැරුවා. අර බෑනව උල හිඳින්න නියම කෙරෙව්වා. උලේ උල ගසනවා කියලා ඒ කාලේ තියුණා රජ කාලේ. උල ගසන්න නියම කෙරෙව්වා. එතකොට අරයා විසකසා මැරුවා. විසකසා මැරුවාම එයා උපන්න භූමාටු දෙවියෙක් වෙලා. භූමාටු දෙවියෙක් කියන්නේ මේ පොළොව ආශ්‍රය කරගෙන ඉන්න දෙවියෙක් වෙලා. මියා අර කලින් ජීවිතේ මියා කරපු පින මොකද්ද? අර පාරේ මිනිසුන්ට අර ගවයෙකුගේ ඉස්කබල තියලා පහසුවෙන් යන්න සලස්සපු පිනෙන් මියාට මේ යානාවක් පහළ වුණා. යානාවක් පහළ වුණා. දැන් මියා දෙවියෙ හැබැයි ඇඳුන්නේ. ඇඳුන්නේ නැත්තේ මොකද? අර සෙල්ලමට හංගපු නිසා. තව කෙනෙකුගේ ඇඳුම් සෙල්ලමට හංගපු නිසා හිට ඇඳුන්නේ. යානාවක් තියෙනවා. හැබැයි මෙයා කඩේ ඉඳිද්දි තව දෙයක් කරලා තියෙනවා. යහපත් මිනිස්සුන්ගේ ගුණ කියලා බලන්න වචනින් කරපු පින. යහපත් මිනිසුන්ට ගරහලා නැහැ. යහපත් මිනිසුන්ගේ ගුණ කියලා. දැන් කඩේ ටිකක් කෙනා කතා කරන්න එනවනේ. එනකොට රහතන් වහන්සේලාගේ ගුණ, මිනිසුන්ගේ ගුණ, යහපත් අරයා හොඳ කෙනෙක්, මෙයා බොහොම හොඳයි කියලා මිනිසුන්ට ගරහලා නැහැ. හොඳ කියලා තියෙනවා. මේ නිසා මෙයාගේ ශාරීරික සුවඳ විහිදිලා. ඉතින් දැන් මෙයා දැන් බැලුවා දැන් දෙවියන් අතර ඉපදිලා. ඊට පස්සේ මෙයා බැලුවා මේ තමන්ගේ බෑනා තේ මොකද වුනේ කියලා. බැලුවා මෙයා උළු උඩ ඉන්නා, මැරිලා නැහැ. හැමදේම රැයට ගිහිල්ලා මෙයා කියනවා, අනේ ජීවත් වෙන්න ජීවත් වෙන්න, මැරෙන්න එපා, ජීවත් වීම ශ්‍රේෂ්ඨයි කියනවා. කාටද මේක කියන්නේ? අර උල උඩ ඉන්න මිනිස්සයාට, උල හිඳවපු මිනිස්සයාට. මෙයා ජීවත් වෙන්න කියන්නේ මොකද? එයාට පේනවා අර උල ඉඳ ඉන්න මිනිස්සයා එතනින් මැරුණොත් උපදින්නේ නිරේ කියලා. ඒක වළක්වන්න තමයි මේ ජීවත් කරවන්නේ. ජීවත් වෙන්න ජීවත් වෙන්න. ඕම වෙද්දි ඔය ප්‍රදේශයේ හිටියා එක රජ කෙනෙක්. ඒ රජුරවන්ට තමයි
අම්බසක්කර කියලා කිව්වේ. ඔය රජුරෝ දවසක් ඔය රජුරෝ නගරේ වීදි සංචාරයේ කරද්දී එක්තරා නිවසක කවුළුවෙන් ලස්සන ගෑනු කෙනෙක් බලන් හිටියා. බලන් ඉන්නකොට මේ රජුරවන්ට හිතුණා මේ කාන්තාව අන්තපුරයට ගෙන්න ගන්න. හිතිලා සේවකයෙකුගෙන් ඇහුවා, ගිහිල්ලා සොයා බලාපන් මේ අර කාන්තාව විවාහක දවිවාහකද කියලා. ඉතින් සේවකයා හොයලා බලලා රජුරවන්ට කිව්වා, පහුවදා රජතුමනි ඒ කාන්තාව විවාහක කෙනෙක් කිව්වා. ඊට පස්සේ රජුරෝ කල්පනා කළා, එහි විවාහක නම් ඒ එයාගේ ස්වාමියා මරවල මේ කාන්තාව මේ අන්තපුරයට ගන්න. කල්පනා කළා ස්වාමියාට පණිවිඩයක් යවුවා. ඒ ස්වාමියා මාලිගාවට ආවා. ආවට පස්සේ රජුරෝ කිව්වා, මේ එම්බල පුරුෂේ නුඹට මම මේ මාලිගාවේ රාජකාරී කටයුතු බාර දෙනවා කියලා මාලිගාවේ රස්සාවක් දුන්නා. ඉතින් අර මිනිස්සයා කැමති නෑ ඒකට. නමුත් කරන්න දෙන්නේ රජාණනි බාරගත්තා. දවස් කීපයකට පස්සේ රජුරුව මෙයාට නියෝගයක් දෙනවා. නියෝගයක් දෙනවා එම්බා පුරුෂයේ අසවල් තැන, ඒ කියන්නේ එතරින් ඉඳලා කිලෝමීටර් 30ක් දුරින් යොදුන් තුනක් 30ක් දුරින් පොකුණක් තියෙනවා. මේ පොකුණේ රතු මානිල් තියෙනවා. මේ රතු මානිලුයි ඒ පොකුණේ මැටි අරන් එන්න කියලා කිව්වා. රජ්ජුරුව මෙයා මේ පොකුණට යවන්න හේතුව ඒ පොකුණේ ඉන්නවා රාක්ෂි. ඒ පොකුණට යන අයව මරන් කන. ඒකටයි මේ රජුර මෙයා පිටත් කළේ. දැන් මෙයා මේ කාරණේ දන්නව. නමුත් දැන් කිව්වා උදේ ගිහිල්ලා පොකුණට ගිහිල්ලා හවස් වෙන්න ඉස්සෙල්ලා නාව මරනවා. දැන් මෙයා දුවගෙන ගියා පොකුණට. ගියාම දැන් මෙයාට පොකුණට බහින්න විදියක් නැහැ. ඒ පොකුණ මේ අමනුෂ්‍යක අධිකෘත එක. මෙයා පොකුණ වටේ කැරකි කැරකි ඉන්නකොට මේ පොකුණට අධිකෘත අමනුෂ්‍යයාට දුක හිතුණා. දුක හිතලා මිනිසෙකුගේ වෙස්ෙන් ගියා එතන. මිනිසෙකුගේ වෙස්ෙන් ගිහිල්ලා කිව්වා, "උඹට මොනවද ඕනේ?" කියලා ඇහුවා. "අනේ මට මේ රතු මානෙලුයි මේ මැටි ඕනේ" කිව්වා. "ආ අරගෙන ඵලයන්" කිව්වා. මෙයා ඊට පස්සේ කොකුණට බැහැලා රතු මානෙලුයි මැටි අරගෙන එක පිම්මේ ආපහු දිව්වා මාලිගාවට. දුවනකට රජ්ජුරුව නියෝග කළ තිබ්බ සේවකයන්ට හරුවල වැටෙන්න ඉස්සෙල්ලා දොරටු වහපන්. මොකද අර පුද්ගලයාට දඬුවම් කරන්න. දැන් අරයා මල් අරගෙන දුවගෙන එනකොට මෙහි දොරටු වහනවා. එතකොට මේ පුද්ගලයා කෑ ගැහුවා, "දොරටු වහන්න එපා, මම මේ මල් ගේනවා" කියලා. කියද්දි කියද්දි දොරටු වැහුවා. එතකොට දැන් මෙයාට අසරණ වුණා මේ මිනිස්සයා. ඊට පස්සේ මෙයා වටපිට බැලුවා. බලනකොට ඒ දොරටු අසල එක්කෙනෙක් ඉන්න උළු තියාපු. ඒ උළු තියාපු එක්කෙනා ගාවට ගිහිල්ලා මෙයා කෑ ගහලා කිව්වා, "අනේ ඔබට පේනවද, මම මේ දොරටු වහන්න ඉස්සෙල්ලා මේ මල් අරන් ආවා. ඔබ සාක්ෂිකාරයෙක් වෙන්න මේකට" කිව්වා. එතකොට මේ උළු තියාපු එක්කෙනා කියනවා, "අනේ මට නම් සාක්ෂිකාරයෙක් වෙන්න බෑ, මම මේ මැරෙන්න යන්නේ. මාව බලන්න භූතෙක් කියනවා. ආයේ භූතයා සාක්ෂිකාරයෙක් කරගන්න" කිව්වා. එතකොට පහුවදා මේ රජමාලිගාට අර පුරුෂයාව කැඳෙව්වා. රජ්ජුරුව දැන් රජ්ජුරුව හදන මේ මිනිස්සයා මරන්න කැඳවලා කියනවා, "ඇයි තෝ වෙලාවට මල් ගිනාවේ නැත්තේ?
අනේ දේවයන් වහන්ස මං මල් අරන් ආවා. මං අරන් එනකොටම මාව පෙනිපෙනී මාලිගාවේ දොරටු වැහුවා කිව්වා. කවුද මේකේ සාකිකාරයෝ කියලා ඇහුවා. තෝ වෙලාවට ආවා කියන්න. තෝ සාකිකාරයෝ තමයි අර උලින්දපු මිනිස්සයා ළඟට රාත්‍රියට භූතෙක් කියනවා. ඒ භූතයා සාකි කිව්වා. එතකොට රජ්ජුරුව මොකද කළේ? ඒ සාකි අහගන්න දැන් රජ්ජුරුව භූතයෝ ගැන අහලත් නෑ දන්නෙත් නෑ. රජ්ජුරුව රෑ රාත්‍රිය එතනට ගියා. රාත්‍රී ගියාම ඔන්නර මේ අර දෙවියා එනවා. අස්ස කරත් එක ඇඳුම් නැති දෙවියෙක්, ඇඟේ නූල් පොටක් නැති දෙවියෙක්, ශාරීරියේ සුවඳ විහිදුවාගෙන අස්ස කරත් එකකින් එනවා. ඇවිල්ලා එතනට ඇවිල්ලා අර භූතයාට කියන අර උලහිඳවපු මිනිස්සයාට කියනවා, ජීවත්වයන් මැරෙන්න එපා, ජීවත්වයන් මැරෙන්න එපා කියනවා. දැන් රජ්ජුරුව මේක අහගෙන හිටියා. ආගෙන ඉඳලා අර අර භූතයාකින් අහනවා, මේ උලින්දින් එක්කිනාට නිින්දක් නැහැ, වාඩිවීමක් නැහැ, ඇවිදින්න බෑ, කන්න බෑ, ඇයි මෙයාට ජීවත් වෙන්න කියන්නේ කියලා. එතකොට කියනවා රජතුමනි, මේ මගේ ඥාතියෙක්, මට මේ පුද්ගලයාගේ කලින් ආත්මේ පේනවා, මෙයා පව් කරපු කෙනෙක්, මම මෙයාට ජීවත් වෙන්න කියලා කියන්නේ මෙයා කෙරේ අනුකම්පාවෙන්. මෙයා මැරුණොත් මෙයා නිරේ යනවා. නිරේ යන එක වළක්වන්නයි මේ කියන්නේ. එතකොට රජරුව කියනවා, අනේ මම මෙතෙක් කල මේවා විශ්වාස කළේ නැහැ. මිනිස්සු මැරිලා නිරේ යනවා කියලා මම විශ්වාස කළේ නැහැ. මම මේ වෙනත් ලෝක තියෙනවා කියලා විශ්වාස කළේ නැහැ. නමුත් දැන් මට ඇස් පනා පිට මේවා පේනවා. ඊට පස්සේ අහනවා, දෙවිය, ඔබ මේ අලංකාර අස්ස කරත්තකින් ආවේ. ඔබට මේ මොන විපාකයකින්ද මේ කරත්ත ලැබුණේ? එතකොට කියනවා රජතුමනි, මම හිටියේ විලඳ සැලක් කරගෙන. ඒ මං හිටපු කඩේ ඉස්සරහා පාරේ වලක් තිබුණා. මම මේ වල වහන්න ගවයෙකුගේ හිස් කබලක් ගෙනල්ලා ඒ වල මැද්දෙන් තිබ්බා. එතකොට මිනිස්සු ඒ හිස් කබලට පාතබා ගියා. ඒ විපාකයෙන් මට මේක ලැබුණා. ඊට පස්සේ යක්ෂයක් අර රජුරු වහනවා, මහනුභාව සම්පන්න දෙවිය, ඔබේ ශරීරය දිලිසනවා, සුවඳහමනවා, කොහොමද ඔබට මේක ලැබුණේ කියලා අහනවා. එතකොට කියන රජතුමනි, මම තරහ ගත්තේ නැහැ, මං ක්‍රෝධ කළේ නැහැ, මං කෝප වුණේ නැහැ, මං හැමතිස්සෙම කලබල නැති සාන්ත සිතකින් කල් ගෙව්වා. මං මිහිරි වචනේ මිනිසුත් එක්ක කතා කළා. මේ ශරීරේ අලංකාර වෙලා සුවඳ විහිදෙන්නේ ඒ නිසා. ඊට පස්සේ යා කියනවා, රජතුමනි, මම ධර්මී පිහිටි උදවියගේ කීර්තිය දැකලා මම ඒක වර්ණනා කළේ සතුටින්මයි, අවංකවමයි. ඒකෙන් තමයි මේ ලැබුණේ. ඊට පස්සේ රජුරු වහනවා, එතකොට ඔයාට ඇඳුන් නැත්තේ මොකද? මොකද ඔයාට ඇඳුන් නැත්තේ? එතකොට කියනවා රජතුමනි, අපි යාළුවොත් එක්ක නාන්න ගියා. මං එතකොට ඔවුන්ගේ වස්ත්‍ර සෙල්ලමට හැංගුවා. නපුරු අදහසින් නෙමෙයි.
නමුත් ඒ නිසයි මම මේ නිර්වත් වෙන්නේ කියලා. ඊට පස්සේගෙන යම් කෙනෙක් සෙල්ලමකට හරි පවක් කළොත් ඒකේ විපාක දෙනවා. එතකොට සෙල්ලමකට කළා එහෙම විපාක දෙනවා නම් දරුණු විදියට විපාක දෙනවා අකුසලින් යුක්තව ඒ පව් කළොත්. යම් කෙනෙක් අවංකවම පින් කරනවා නම් එයා සුගතිය උපදිනවා. ඊට පස්සේ මෙයා රජුරවන්ට කියනවා, අනේ රජතුමනි, මං ගොඩාක් පින් කළේ නෑ, මම මහා ආදයක් පින් කරගෙන නෑ, මම ආහාර පාන දන් දීලා නෑ, වස්ත්‍ර දන් දීලා නෑ, ඒ නිසා තමයි මම මේ දුක්ඛිත ජීවිතයක් ගෙවන්නේ කිව්වා. රජුරුව අහනවා, පින්වත් දෙවිය, ඔබට මේ අඳින්න පළඳින්න ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් කියන්න, මම ඒක ඉෂ්ට කරන්නම් කිව්වා. එතකොට මේ දෙවිය කියනවා, රජතුමනි, මේ කිට්ටුව තියෙන වනාන්තරේ මහා කප්පින කියලා භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා කප්පින කියලා. උන්වහන්සේ රාතන් වහන්සේ නමක්. ඔබ පුළුවන් නම් උන්වහන්සේට එක වස්ත්‍රයක් හරි, වස්ත්‍ර දෙකක් හරි පූජා කරලා ඒ පින මට දෙන්න. මං එතකොට ඔබේ ඉස්සරහට ඇස් පනා පිට පේන්න එන්නම්, ඒ වස්ත්‍ර ඒ පිනෙන් ලැබෙන වස්ත්‍ර අඳගෙන කියලා. ඊට පස්සේ අහනවා රජ්ජුරුවෝ, හොඳයි, ඒ කච්චාන කියන රාතන් වහන්සේ ඉන්නේ කොයි පැත්තේද කියලා අහනවා. ඊට පස්සේ කියනවා ප්‍රදේශයක නමක් කියලා කියනවා, මේ අන්න අසවල් ප්‍රදේශයේ උන්වහන්සේ ඉන්නේ බොහෝ දෙවිවරු පිරිවරාගෙන කියනවා. එතකොට ඒ රාතන් වහන්සේ ඉන්නේ කවුරු පිරිවරාගෙනද? බොහෝ දෙවිවරු පිරිවරාගෙන කියනවා. බොහෝ දෙවිවරු පිරිවරාගෙන ඉන්නේ. අන්න උන්වහන්සේට ගිහිල්ලා දෙන්න කියනවා. ඊට පස්සේ රජ්ජුරුව මොකද කළේ? වස්ත්‍ර අරගෙන මහා කප්පිට මහ රාතන් වහන්සේ ඉන්න තැන හොයාගෙන ගියා. ගිහිල්ලා කිව්වා, ස්වාමීනි, මං විශාලා මහනුවර රජ කෙනෙක්, මට කියන්නේ අම්බසක්කර කියලා, මේ වස්ත්‍ර ඔබ වහන්සේට අරන් ආවේ පිළිගන්නා සේක්වා කියලා. එතකොට ඒ රහතන් වහන්සේ ආනවා, රජුරුවෙනි, ඔබ ශ්‍රමණයන් වහන්සේලාට විරුද්ධයිනේ, ඔබ ශ්‍රමණයන් වහන්සේලාට විරුද්ධයිනේ, ඔබේ මාලිගාව ඉස්සරහෙන් මේ සංඝයා වහන්සේලා වඩිද්දි මිනිස්සු ධම්මල පාත්‍ර බිඳිනවනි, පාත්‍ර සංගල සිවුරු ඉරනවනි, ඔබ තන බිඳකින් වැගිරෙන වතුර බිඳුවක් තරම්වත් දන් දෙන්නේ නැහෙනි, ඇයි ඔබ එක පාටම මේ වස්ත්‍ර අරගෙන ආවේ, ඔබ වෙනස්ුණියයි කියලා අහනවා. එතකොට කියන, ස්වාමීනි, මම මේ වැරදි පිළිගන්නවා, අපි එවකලේ සෙල්ලමට, අනේ ස්වාමීනි මට සමාවෙන්න, මම දැන් මේ එහෙම කරන්නේ, එක්තරා ප්‍රේතෙක් සෙල්ලමට පවුරැස් කරලා දැන් එයාට ඇඳුන්නේ, ඉතින් ඒ නිසා මේ වස්ත්‍ර පිළිගන්නාසේක්වා මේ වස්ත්‍ර පූජාවෙන් ලැබෙන පින් ඒ ප්‍රේත දෙවියාට ලැබේවා කියලා අර වස්ත්‍ර රාතන් වහන්සේට පූජා කරනවා. එතකොට ඒ රාතන් වහන්සේ ඒ වස්ත්‍ර පිළි අරගෙන ඒ ප්‍රේතයාට අනුමෝදන් කරනවා. අනුමෝදන් කරපු ගමන් අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසිලා ඒ ප්‍රේතයා
රජුරු ඉස්සරහා පෙනී හිටියා. පෙනී හිටියාම රජුරු කියනවා, අනේ හරි පුදුමයි, මගේ ඇස් පනා පිට මේ කර්ම විපාක දකින්න ලැබෙනවා කියලා. ඊට පස්සේ රජුරු ප්‍රේතයාට කියනවා, මම අද ඉඳලා දම්පැම් පූජා කරනවා, සිල් ආරක්ෂා කරනවා, මං හැමදේම කරනවා, මට මේ ඔබ ආචාර්යවරයෙක් වගේ කියලා. එතකොට ප්‍රේතයා රජුරුවන්ට කියනවා, රජතුමනි, අපි මුණගස්සන්න හේතු වුණේ, අපි මුණගැසෙන්න හේතු වුණේ අර උල උඩ හිටපු මිනිස්සයා. ඒ මිනිස්සයා නිසායි අපි මුණගැසුනේ. ඒ නිසා රජතුමනි, හැකිතා ඉක්මන්ට ඔය මිනිස්සයාව ඔය උලෙන් ගලවලා නිදහස් කරන්න. එතකොට එයාට නිදහස් කළොත් පින්දහම් කළා නිරේම් බේරේවි කියලා කියනවා. ඉතින් රජුරුව මොකද කළේ? ඉක්මනින්ම අර උල හිටවපු මිනිස්සයාව උලෙන් ගලවනවා. එතකොට දැන් බලන්නේ, ඒ උලේ මිනිස්සයා ඉඳලා තියෙනවා මැරෙන්නේ නැතුව දවස් 20ක්. කොහොඹ උලක තමයි ඉඳලා තියෙන්නේ. දවස් 20ක් මැරෙන්නේ නැතුව ඉඳලා තියෙනවා. ඊට පස්සේ උලින් ගලවලා වෙදකම් කළා, එයාව සනීප කරනවා. සනීප කරාට පස්සේ ඒ රාතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, මම මේ මිනිස්සයාව දැන් උලින් ගලවලා නිදහස් කළා. දැන් මෙයාගේ අර හර්මේ ගෙවිලා ඉවර වෙන්නේ නැද්ද කියලා අහනවා. එතකොට කියනවා, මෙයා ධර්මයේ හැසිරුණොත් මෙයා නිර්යාණික වළකිනවා. නිර්යාණික වළකිලා ඒ කර්මයේ වෙන විපාක දෙයි කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර නියර උලේ හිටපු මිනිස්සයා දැන් යාව බේරගත්තනේ. බේරගත්තට පස්සේ යා අර කප්පින රහතන් වහන්සේ ගාව පැවිදි වෙනවා. පැවිදි වෙලා බලන්නේ බුදුම සාගතදී ඒ පැවිදි වෙලා සෝවාන් ඵලයටපත් වෙනවා. උලේ හිටපු එකන පැවිදි වෙලා රජ්ජුරුවත් මාර්ගඵල ලැබනවා. එතකොට මහා කප්පින මහරහතන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේට මේ සිද්ධිය සැලකලේ. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි මේ සිද්ධිය සංඝයාට කියා දුන්නේ. එතකොට බලන්න, මරණයට පත් වෙන අය ඒ කාලේ බේරගන්න ඒ මිනිසුන්ට හැකියාවක් තිබුණා. ඒකෙන් නිදහස් වෙන්න රහතන් වහන්සේලාත් හිටියා, බුදුරජාණන් වහන්සේත් වැඩ සිටියා, දෙවිවරුත් හිටියා. එතකොට දැන් බලන්න, ඒ කාලේ මිනිසුන්ට එක්ක පේන්න අමනුෂ්‍ය ඇවිල්ලා කතා කළා, දෙවිවරු කතා කළා. ඒ නිසා මෙලොව පරලොව ගැන ඇත්ත විස්තර දැනගත්තා. මේ කාලේ කවුරුත් නැහැ. මේ කාලේ මිනිස්යාට අන්ධයෝ, බීරු, ගොළුව වගේ තමයි යන්න වෙලා තියෙන්නේ. ඇයි? හේතුව පරලෝක ගැන කියන්නේ නැහැ. පරලෝක ගැන කියන්නේ නැහැ. කර්ම විපාක ගැන කියන්නේ නැහැ. පරලෝක ගැන කියන්නේ නැති වුණාම පරලෝක ගැන දන්නේ නැහැ. පරලෝක ගැන දන්නේ නැති වුණාම බය නැතු යනවා. කර්මයේ ගැන කියන්නේ නැති වුණාම කර්ම විපාක ගැන බය නැතු යනවා. එතකොට මොකද වෙන්නේ? පව් කරනවා. පව් කරන කරන අය ගිහිල්ලා උපදින්නේ මේ කාලේ එක්කු නිරේ. මේ කාලේ ගොඩාක් අය නිරේ උපදිනවා. මේ කාලේ ගොඩාක් අය තිරිසන් ලෝකේ උපදිනවා. මේ කාලේ ගොඩාක් අය ප්‍රේත ලෝකේ උපදිනවා.
අසුර ලෝකෙ උපදිනවා. මේ කාලේ දෙවියන් අතරේ යන්නේ නැති ගානයි. දෙවියන් අතරට මිනිස්සෙක් යන්නේ නැති ගානයි. එච්චරටම මිනිස්යාට දිවි ලෝකත් බැහිලා, නිවනත් බැහිලා, බ්‍රහ්ම ලෝකෙත් බැහිලා. අර සතර අපායේ දොරටු ඇරිලා තියෙන්නේ. එතකොට සතර අපායේ දොරටු වැහිලා තියෙන්න නම් අපිට ඒ සතර අපායේ දොරටු වැහෙන පිළිවෙලකට අපි මේ පිළිසරණක් හදාගන්න ඕනේ. මොකද හේතුව, දැන් අපි ගමු වෙන ආගමක කෙනෙකුට මේ මුකුත් විස්තර අහන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට පරලෝක ගැන මුකුත් දන්නේ නැහැ. අපි ගමු වෙනත් ආගම් වල කියන්නේ දෙවියෝ තමයි මැව්වේ. දෙවියෝ ඊළඟට ඔබ දෙවියන් ව විශ්වාස කරගෙන ඉන්න අදාළ දෙයි කියලා. කර්ම කර්මඵල කතාව නැහැ. මෙලොව පරලොව ගැන පැහැදිලි විස්තරයක් නැහැ. ඒ මෙලොව පරලොව ගැන පැහැදිලි විස්තරේ තියෙන්නේ මේ බුද්ධ ශාසනයේ විතරයි. බුද්ධ ශාසනයේ විතරයි. එතකොට අපි මනුස්ස ලෝකෙට ආපු අපිට මේ ධර්මයට කැමති වෙන්න එක සුදුසුකමක් ඕනේ දරුවනි. ඒ තමයි අපි දුකට අකමැති වෙන්න ඕනේ. ධර්මයට ආස කරන්න නම් පළවෙනි සුදුසුකම දුක් විඳින්න අකමැති වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි කවුරු ගත්තොත් අපි හැමෝම ආරක්ෂාවට කැමති, රැකවරණයට කැමති, සැනසිල්ලේ ඉන්න කැමති, දුකට අකමැති. මනුස්ස ලෝකේ ඉන්න අපට ධර්මයක් මුණ නොගැහුනොත් දැන් බලන්න, ඒ වෙලාවේ දැන් අපි මේ කතා කරපු කතන්දරේ සිද්ධියේදී මහා කප්පින රහතන් වහන්සේ මුණ ගැහිච්ච නිසා අර ප්‍රේතයාට ඇඳුනුත් ලැබුණා. අර උලහිඳ උලහිඳෝපු එක්කෙනාට ජීවිතෙත් ලැබුණා, පැවිද්දත් ලැබුණා, මාර්ගඵලත් ලැබුණා. ඒ ඔක්කොම ලැබුණේ සත්පුරුෂයෙකු ඇසුරු කිරීම නිසා. ඒ සත්පුරුෂයෙකු ආශ්‍රයයට නොලැබුණා නම් ඒ එකක්වත් ලැබෙන්නේ නැහැ. එකක්වත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දරුවනි, ඒ සත්පුරුෂ ආශ්‍රය මේ කාලේ ගොඩාක් දුර්ලභයි. මේ කාලේ ගොඩාක් දුර්ලභයි. ලබා ගැනීමට දුෂ්කරයි. ඒ නිසා මේ සත්පුරුෂ ආශ්‍රය ඇති කරගෙන අපි මේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණොත්, ධර්මයේ සරණ යන්න ලැබුණොත්, ශ්‍රාවක සංඝයා සරණ යන්න ලැබුණොත් ඔන්න අපිට ආරක්ෂාව තියෙනවා. එහෙම නැත්නම් අපිට ආරක්ෂාව හිටින්නේ නැහැ. දැන් බලන්න මේ අපේ හිතේ තියෙනවනේ එක එක ආසාවල්. ආසාවල් තියෙනවා. මේ ආසාවල් ගැන තියෙන සිද්ධියක් ගැන මේ අටුවා පොතේ සඳහන් වෙනවා. එක ස්වාමියෙකුයි බිරිඳකුයි හිටියා. එතකොට මේ ස්වාමියායි බිරිඳයි දෙන්නගෙන් මේ ස්වාමියාට හිටිය සහෝදරයෙක්. බිරිඳ අර සහෝදරයත් එක්ක අයිතා සම්බන්ධයක් පැවැත්තුවා. කාගේ සහෝදරයත් එක්කද? ස්වාමියාගේ සහෝදරයත් එක්ක. එතකොට බිරිඳට
ඕන වුණා ස්වාමියාව මරලා අර සහෝදරයත් එක්ක හැමදාම පවුල් කන්න. දැන් ස්වාමියා දන්නේ නැහැ මේක. ස්වාමියා හරිය ආදරේ බිරිඳට දවසක් බිරිඳ යෝජනාවක් කළා ස්වාමියාගේ සහෝදරයාට අපි දෙන්න හැමදාම මෙහෙම ඉන්න නම් ඔයා මේ අයව මරන්න කිව්වා. එදා ඒ සහෝදරයා හොඳටම බැන්න මේ ගෑනු එක්කෙනා. නමුත් දිගින් දිගට කියනකොට ඒ සහෝදරයා ඒක කරන්න කැමති වුණා. ඊට පස්සේ හරි මං කොහොමද මරන්න කියලා ඇහුවා. පොරවක් දුන්න අතට කියලා කිව්වා අසවල් ගංගාව ළඟට මෙයා නාණ්ඩේ. නාණ්ඩේ එනකොට පොරවෙන් ගහලා මරන්න කිව්වා. දැන් ඔන්න වැඩට ගිහිල්ලා ස්වාමියා ගෙදර ආවා. එනකොට මෙයා කියනවා අනේ ඔයාට ගොඩාක් මහන්සි වගේ මේ ගෑනුක කෙනා කියනවා. ඔයාට ගොඩාක් මහන්සි වගේ ඔයා ගඟට ගිහිල්ලා නාගෙන ඉන්න මම මොනව හරි රසට කෑම හදලා තියන්නම් කිව්වා. දැන් මේ ගඟට යවන්නේ මරන්න. ඉතින් මෙයා ගඟට ගියා. ජනකට අර ගහ ළඟ හැංගිලා හිටපු සහෝදරයා මෙයාට පොරුවෙන් ගහලා මැරුවා. මෙයා ගියේ අර නෝනට තියෙන ආදරෙන්. මැරිලා ගෙම්බෙක් වෙලා උපන්නා. දැන් මේ ගෙම්බා ගෙදරට එනවා. ඇවිල්ලා මේ පෙරාත්මේ නෝනගේ ඇඟට ගොඩ වෙනවා. ඉතින් නෝනට තේරුණා මේ මගේ මිනිහා තමයි කියලා. නෝන ගෙම්බව මැරෙව්වා. ඊට පස්සේ ගෙම්බව උපන්නා ඒ ගෙදරම බලු පැටියා වෙලා. දැන් බලු පැටියා නෝනගේ පස්සෙම යන්නේ. එතකොට අහල පහලයි කියනවා මේ දඩේ මේ යන්නේ බල්ලි කම්බ වෙලා වගේ කියලා. නෝනට තේරුණා මේ ඉන්නේ ස්වාමියා තමයි කියලා මැරෙව්වා. මල්ලවත් මැරෙව්වා. ඊට පස්සේ උපන්නා දැන් බලන මේ ආදරේ යන දුර. ආදරේ නිසා ගෙම්බා වුණා. ඊට පස්සේ බලුපැටියා වුණා. දැන් බලුපැටියා මැරුණා. මැරුණාට පස්සේ ඒ ගෙදරම උපන්නා ඒ ගෙදර වැස්සිට දාව වහුපැටියෙක් වෙලා. දැන් කාලයක් යනකොට මේ වහුපැටියා නෝණගේ පස්සෙන් යනවා. ඒ වහුපැටියා මැරෙව්වා. ඊට පස්සේ මේ මන් දැන් බලන්න එකාත්ම ස්වාමියා. ඊට පස්සේ ගෙම්බා. ඊට පස්සේ බලු පැටියා. ඊට පස්සේ ගව පැටියා. ඊට පස්සේ උපන්නා ඒ බිරිඳගේ කුසී දරුවෙක් වෙලා උපන්නා. දැන් ඔන්න පුතෙක් වෙලා උපන්නා. දැන් මෙයාට පෙර ආත්මේ පේනවා. දැන් අම්මට කොහෙත්ම කැමති නැහැ. ඊට පස්සේ මොකද කළේ? දැන් මේ ළමයා අඬනවා ළඟට එන්නේ නැහැ. ළමයා ටිකක් ලොකු වෙනකොට සී ඇහුවා, "ඇයි පුතේ ඔයා අම්මට මෙච්චර විරුද්ධ කියලා?" එතකොට මෙයා කියනවා, "මේ මගේ අම්මා නෙමෙයි, මේ මාව මරාපු එක්කෙනා" කියලා පෙර ආත්මේ විස්තරේ කියනවා. සීයට කියනවා. ඒ කිව්වේ මේගොල්ලන්ගේ ඒ ළමගේ තාත්තගේ තාත්තට කියනවා. සීයා කියන පුතේ, "අපි මේ ගෙදර ඉන්න හොඳ නැහැ. අපි යන් මේ ගෙදරින්" කියලා. ඒ දෙන්නම ගිහිල්ලා පැවිදි වෙනවා. දෙන්නම රහත් වෙනවා. බලන්න ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබුණ නිසා බේරෙන්නේ. හැබැයි බේරිලි නැහැ ධර්මේ නැත්තම්. ධර්මයේ තිබුණොත් විතරක් බේරෙනවා.
ධර්මේ නැත්තම් මේක ඇඹරි ඇඹරි යනවා. එක ආත්මකින් ඉවර වෙන්නේ නැහැ. ආත්ම දෙකකින් ඉවර වෙන්නේ නැහැ. ආත්ම තුනකින් ඉවර වෙන්නේ නැහැ. දැන් බලන්න, දැන් අපි ගම්මු ලංකාවේ විස්තරයක් මං කියන්නම්. හලාවත පැත්තේ ඉන්නවා දෙමළ කතා කරන අය. ඔක්කොම සිංහල පරම්පරාව. මඩකලපුවේ ඉන්නවා දෙමළ කතා කරන අය. සියලු පරම් භාගයට භාගයක් සිංහල. නමුත් ඒගොල්ලෝ එල්ටීටීඊට සම්බන්ධ වෙලා සිංහලන්ට විරුද්ධව වැඩ කළා. පරම්පරාව නම් ඔක්කොම තියෙන මුදියන් සීලාගේ, ආරච්චිලාගේ, ඔක්කොම තියෙන සිංහල පරම්පරා. එතකොට අපේම ඥාතින් දෙමළ වෙලා අපිව මරණ වේති සංසාරේ. එහෙම තමයි මේ සසර යන්නේ. ඉතින් ඒ නිසා මේකේ හරියට තේරුම් ගැනීමට නම් අපට කිසිම විසඳුමක් නැහැ. ධර්මය අල්ලා ගන්නා තුරු. දැන් අපි ගමු මේ දරුවන් මේ රටට ආවා රස්සාවක් කරන්න. රස්සාවක් කරන්න ආපු ළමයි රස්සාවක් කරලා ධනයක් ලබාගෙන යම් කිසි ප්‍රමාණයකට ගෙදරත් ගිහිල්ලා පින් කරගෙන ළමයි ඉන්නවා. තව කොටසක් ඉන්නවා ලංකාවෙන් ආවට වඩා මෙහෙදි නරක වෙන. ලංකාවේදී නැති වනචරකම් මෙහෙදි කරනවා. ලංකාවේදී බීපු නැති ළමයි මෙහෙ බොනවා. ලංකාවේ වල් වැඩ නොකරපු ළමයි මෙහෙදි වල් වැඩ කරනවා. ඔක්කොම පෞරස් කරගන්නවා. ඒ පෞගු කන්දරාවක් අරගෙනද මව්විමට යන්නේ. පව කන්දරාව වහන්න බෑ. අපි කරන දේවල් ඔක්කොම කරුණු තුනකට රෙකෝඩ් වෙනවා. අපි කරන කියන සෑම දෙයක්ම අපේ හිතේ රෙකෝඩ් වෙනවා. අපේ රෙකෝඩරේ කියවන්න පුළුවන් අය කියවනවා. කිසි කෙනෙකුට තමන්ගේ හිතට හංගන්න බෑ තමන් කරන දේවල්. ඔක්කොම රෙකෝඩ් වෙනවා. ඒකක් අපි කරන සෑම දෙයක්ම දෙවියෝ දන්නවා. දෙක, අපි කරන සෑම දෙයක්ම මාර්යා දන්නවා. තුන, මේ ලෝකේ රහස් නැහැ. මේ ලෝකේ රහසෙ කිසි දෙයක් කරන්න බෑ. මේලෝ අපි හිතාගෙන ඉන්නවා මේ ලෝකේ රහස් තියෙනවා කියලා. අපි හිත කියවන්න පුළුවන් ඕන තරම් ඉන්නවා ලෝකෙ පේන්නේ නැති අය. එනිසා මේ ලෝකේ කිසි දවසක හැංගිලා කරනවා කියලා දෙයක් මේ ලෝකේ නැහැ. රහස් නැහැ. ඒ නිසා අපි කළ යුත්තේ ඉක්මනින්ම හැකිතාක් ඉක්මනින් අපි මනාකොට සිසරණේ පිහිටලා අපි සීලේ රැකගන්න ඕනේ. මොකද දරුවනි, ඔගොල්ලෝ මේ තරුණ වයසේ සීලේ ආරක්ෂා කරේ නැත්තම් වයසට ගියාට පස්සේ පසුතැවිල්ල විතරයි ඉතුරු වෙන්නේ. පසුතැවුනොත් සිතේ සතුට නැතු යනවා. සිතේ සතුට නැති වුනොත් සිතේ කුසල් පිහිටන්නේ නැහැ. පින පිහිටන්නේ නැහැ. පින පිහිටන්නේ නැති වුනොත් හිත සැලෙනවා. හිත සැලෙනකොට එයා කවදා හරි කොතනදී මැරුණත් දුගතිය උපදිනවා. මෙච්චර දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබුවා අපි. දුගතියට යන්න ඕනේ නැහැ. මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ
අපිට සාර්ථක කරගන්න තියෙන එකම අවස්ථාව තමයි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ධර්මයේ ලැබෙන අවස්ථාව. මේ ධර්මයේ ලැබෙන අවස්ථාවේදී අපිට රැකෙන්න පුළුවන්. ඒ කියන්නේ එක් සඳහන් වෙනවා, ඔබ දන්නවා ඇති, දුටුගැමුණු රජුරුවන්ගේ කාල යුද්ධ කරන කාලේ දීඝ ජන්තු කියලා දෙමළ යෝධයෙක් හිටියා. මේ දෙමළ යෝධයා එක්තරා අවස්ථාවක චෛත්‍රාජයන් වහන්සේ නමකට වස්ත්‍රයක් පූජා කළා, කංචුකයක් පූජා කළා. එයා මැරිලා නිරේට ගියේ. නිරේදී මේ ඒ කංචුකේ පූජා කරද්දී ඒ කංචුකේ සීනු එල්ලලා පූජා කළේ. නිරේදී ඇහුණා මේ දොරවල් වල සද්දේ. එහෙන එකට යාට එකපාට හිතට ආවේ අර සීනු හඬ. ආපගම මෙයාට මතක් වුණේ චෛත්‍යයට පූජා කරපු වස්ත්‍රේ. එතනින් චුත වෙලා දෙවියන් අතර උපන්න. එතකොට බලන්න, නිරේට ගිය යන්න හදපු මිනිස්සයත් වැලක්වන්න පොළ තරම් බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය. දැන් බලන්න, හිතලා අපිට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නොතිබුණා නම් මේ වෙද්දි, බෝධින් වහන්සේලා නොතිබුණා නම් සර්වඥ ධාතුන් වහන්සේලා, රාතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නොතිබුණා නම් අපට වැඳුම් පිදුම් කරලා උසස් පින් කරගන්න තියෙන අවස්ථා නැතු යනවා. සංඝ පරපුරක් නොසිටියා නම් අපට දානමාන ආදියක්වත් පූජා කරගන්න නැතු යනවා. ඊළඟට ධර්මයක් නොතිබුණා නම් අපිට මේ මෙලොව පරලොව දෙක ගැන ඇත්ත විස්තරය දැනගන්න තියෙන අවස්ථාව නැතු යනවා. නමුත් ඒ හැම දෙයක්ම අද අපිට යම්කිසි ප්‍රමාණයකට දැනගන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උපකාරී වෙන්නේ මෙලොව වගේම පරලොව ගැනත් කල්පනා කරන කෙනාටයි. මොකද හේතුව, අද මෙලොව හෙට පරලොව වෙන්න පුළුවන් අපිට. එහෙම තමයි මේ ජීවිතේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ මනුස්ස ජීවිතේ දුර්ලභව ලබලා මනුස්ස ජීවිතේ කිසිම බරපතලකමක් කල්පනා නොකොට හැදුණු වැඩුණු අය. ඒ කියන්නේ පුංචි කාලේ ඉඳලා අපි ගෙවල් වල ඉඳලා යාළුවොත් එක්ක ජීවත් වෙලා ඉස්කෝලේ ගිහිල්ලා මේව ආවිල්ලා අපේ ජීවිතේ ඒ කියන්නේ මේ ඇහැට දකින රූප, කනින් අහන ශබ්ද, නාසයේ දැනෙන ගඳ සුවඳ, ඒ වගේම දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මේවයින් හැදුණු ලෝකෙ ගැන කල්පනා කර කර කොටු වෙලා හිටියම් මිසක් අපිට මේ කර්මය, කර්ම විපාක, පින, පව, මෙලව, පරලව, දෙව්ලොව, බඹලොව, අපාය මේ වගේ විස්තර මං හිතන්නේ ලංකාවේ වුණත් කතා වෙනව අඩුයි. ගෙදරක කතා වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ජීවිතේක කතා වෙන්නේ බොහොම සුළු දේවල් ටිකක්. කතා වෙන්නේ ඔන්න ඉඩමක් ගන්න ඕනේ. හරි, ඒක ඉඩමක් ගන්න ඕනේ. ගෙයක් හදන්න ඕනේ. හරි, ඒක ගේ හදන්න ඕනේ. ටයිල් අල්ලන්න තියෙනවා. හරි, ටයිල් අල්ලන්න ඕනේ. අඩු ගානේ බයික් එකක් වත් ගන්න ඕනේ. හරි, බයික් එකක් ගන්න ඕනේ. නමුත් ඒකම නෙමෙයි මුළු ජීවිතය කියන්නේ. ඒවා අපි කම දරුවෝ ලැබෙනවා. දරුවෝ වෙනුවෙන් මොන හරි ජීවිත සාකස් කරන්න ඕනේ. හරි, ඒක. ඒ අතරේ තමන් කර්මානුරූපව ගමනක් යනවා.
මං ඕගොල්ලන්ට හොඳ සිද්ධියක් කියන්නම් ලංකාවේ සිදු වෙච්ච. එක තාත්තා කෙනෙක් හිටියා. මේ තාත්තා එච්චර පිරිණිත දහමට උනන්දු කෙනෙක් නෙමෙයි. හැබැයි නරක කෙනෙක් නෙමෙයි. බොන්නේ නැහැ. තමන්ගේ බිරිඳ ඇර වෙන බිරිඳ ගාවට ගියපු කෙනෙකුත් නෙමෙයි. තාත්තා කිව්ව පුතේ මට පින් ඕනේ නැහැ. මොකද මම පව් කරන්නේ නැහැ. එහෙම කියන අය තින්නවනේ. මට අමුතින් පින් කරගන්න ඕනේ නැහැ කිව්වා. මරණාසන්න වුණා. දරුවෝ හරි ආදරේ මේ තාත්තට. දුව ඒ ගෙදර ලොකු දුව අඬ අඬා කිව්වා අනේ තාත්තේ අපිව දාලා යන්න එපා. දැන් තාත්තා අහගෙන ඉන්නවා. අන්තිමට කිව්වා තාත්තේ අනේ තාත්තා අපෙන් වෙන් වෙන්න එපා. තාත්තා මගේ කුසේ දරුවෙක් වෙලා උපදින්න කිව්වා. තාත්තගේ සිතට මේක ගියා. ඇයි දැන් මේ කවුද තාත්තට දරුවෙක් වෙලා උපදින්න කියලා ආරාධනා කරන්නේ දැන් කවුද මේ? තමන්ගේම දුව. තාත්තේ දරුවෙක් වෙලා උපදින්න කිව්වා. තාත්තගේ හිතට මේක ගියා. තාත්තා මැරුණා. දැන් තාත්තගේ ඔළුවේ වැඩ කරන්නේ මොකද්ද? මැරෙන්න ඉස්සෙල්ලා වැඩ කරේ මොකද්ද? තමන්ගේ දුව ළඟට දරුවෙක් වෙලා එනවා කියලා. මනුස්ස ලෝකෙට එන්න තාත්තට පින නැහැ. තිවිච්ච බින්ද කිවරයි. තාත්තා උපන්නේ ප්‍රේතෙක් වෙලා. ලේබුණ ප්‍රේතෙක්. අර දුවගේ කුසට රිංගනවා, ලේබුණවා, පයින්නවා. දුවගේ කුසට රිංගනවා, ලේබුණවා, පයින්නවා. දුවට බඩේ අමාරුව. බෙහෙත් ගන්නවා ගන්නවා හරියන්නේ නැහැ. ලේ යනවා ලේ යනවා හරියන්නේ නැහැ. බෙහෙත් කරනවා සනීප වෙන්නේ නැහැ. ඔන්න අහුණා. ප්‍රීතික් වෙලා ඇවිල්ලා කුසට රිංගලා ලේ බීලා පයින්නවා. දැන් මේ දුව යනවා දේවාල ගානේ දැන් තාත්තව අයින් කරන්න. එක තැනකින් කතා කළා. මං යන්නේ නැහැ කිව්වා. මට ආරාධනා කළා මේ දුව. මං යන්නේ නැහැ කිව්වා. ඕකද අපි බුද්ධ ආගම? ඕකද අපි ඇදුව ආගම? ඕකද අපි සරණ ගියපු ධර්මේ? ඔතනද නවතින්නේ? මේ බෞද්ධ පවුල් කෝ බුද්ධ ආගම නැහනේ. ධර්මයේ දැනගෙන හිටියනම් තාත්තා ඒ විපත්ති වෙන්නේ නැහැ. ධර්මයේ දැනගෙන හිටියනම් දුව ඒ විපත්ති වෙන්නේ නැහැ. අපි බෞද්ධ කීකේ හිටියා. අපි සිංහල කීකේ හිටියා. කර්මයත් එක්ක ඒ සියල්ලම අවලංගු වෙලා ගියා. ඒ නිසා පින්වත්නි සත්‍ය කියන දේ, සත්‍ය කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ සත්‍ය කියන එක තියෙන්නේ ක්‍රියාව පදනම් කරගෙන. ක්‍රියාව පදනම් කරන්. ඒ නිසා අපට සුගතියේ උපදින්න ඕනේ නම් මරණින් මත්තේ, දැන් අපි ගත්තොත් මේ ආත්මේ, අපි ගත්තොත් සාමාන්‍යයෙන් සියලු දිනාම පාහේ ජීවත් වෙන්නේ යම් යම් පීඩා සහිතවයි. සර්ව සම්පූර්ණ සතුටකින් නෙමෙයි. එතකොට නමුත් ඒගොල්ලන්ව ජීවත් කරවන්න දේවල් තියෙනවා. තම දැන් සමහර විට දරුවා ජීවත් කරවනවා දෙමව්පියන්ට සලකන උන නිසා. ස්වාමියා ජීවත් වෙනවා බිරිඳයි දරුවයි නිසා. බිරිඳ ජීවත් වෙනවා ස්වාමියායි දරුවෝනි නිසා. මේ වගේ එකිනෙකට බැඳිලා තමයි අපිව ජීවත් කරවන්නේ. හැබැයි අපිව එකිනෙකට බැඳිලා ජීවත් කරවනදී අපේ අරුබුදේ වෙන්න ඕනේ. ඒක අපිට සනසිලිදායක වටපිටාවක් වෙන්න ඕනේ.
ඉතින් ඒකට උවමනා කරන දුර්ලභ දේ තමයි අපිට මේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබීම. ධර්මයේ සරණ යන්න ලැබීම. ශ්‍රාවක සංඝරත්නයේ සරණ යන්න ලැබීම. මම මේ දරුවන්ට හවස් වරුවේ මේ සරණ ගැන තමයි කරුණු කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තවත් දෙයක් අපිට තියෙනවා දුර්ලභ අවස්ථාවක්. මේ මරණින් කියන්නේ මේ ගෞතම බුද්ධ ශාසනයේ පිහිට ලබා ගැනීම. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන මාර්ගයකට පැමිණීම. සතර අපායෙන් අත් මිදීම. මොකද ගොඩාක් වෙලාවට ඉපදෙන මිනිස්සයා මැරිලා පොඩි පොඩි සත්තු වෙලා උපදිනවා. කවුරුවත්ම නේ අපි මැරුණාට පස්සේ අපේ ජීවිතය ගැන පැහැදිලිව යහපත සලකන්න කියලා දෙන්න කවුරුත් නැහැ. අපිට හැම එකක්ම කරන්න තියෙන්නේ මේ මනුස්ස ජීවිතේ මේ ජීවත් වෙලා ඉන්න කාලේ. ඉතින් අපි ඒක හඳුනා ගන්න ඕනේ. සාදු සාදු.